आयुवन किवा अदी देखे सप्तेंब दहसेवनिता सिकुराद निदह संवाद वेडबिमट मंदुकरन हदन्नी जनाधिपति लाभ चलाकट उदतने वैदि भाषा मतक ने अभी धन्य दबाने रिलानेट पट्ट बोर अपट वडा हो सिंगल भाषा हसुरुआन पुलवा इंग्रीसी पुलवांगे थी मैं दें चीन हिंदी वगे भाषा तू गन लेती में सेल्लमा की जिनीवा रिला नटु पटंगाने सेप्टेंबर दोलोसनिदा मे धातुंगनिदा जिनीवा वलट कथा पोज्ज मंदु करनवा ऊर्वरिगे वानिलात्तु कोल्लव कौद पुहुनु करन्ने ओन्न अहगंट खाऊद में किल दबाने टेगीला ऊर वर्गी वानिला तो फोम कराने कुछ कावला चून करवला ऑटो चून करवाने क्यावतु आची ते का तावे डबला घीला इन्ना तावत ते के काऊर हरी कैमरा करना पे इन्ना टीम एक में अन्ने थे प्रियंती वगे नमक क्या हुना तावे पियाल द मंदा मकाद नमक क्या हुना डबला ඔය thumbnail එකේ දාලා තියෙන්නේ ඒ double at එක කැවුතු ආච්චි හිටගෙන ඉන්න මොහොත.
ඊළඟට කැවුතු ආච්චි මේ අහිංසක කොල්ලට ඌරු වර්ගයේ වන්නේ නැත්තන්ට මේ දිරච්ච ලනුව දීලා බගද ගතමන්ට් එකක් දෙන්න ඇති. ඊට පස්සේ ජාත්‍යන්තර ජනමාධ්‍ය වලට කතා කරනවා. කවුද? කැවුතු ආච්චි. ලාලෙන් ප්‍රියන්ති ලාල් ලාල් Vanilla at today at Daman. We were here from morning and he came. He had also gone for some work and he came here past 3. Anyway, we met him. We told the problem that how these children are harassed and how they are taken into custody for no rhyme or reason. That is why we spoke. What we had to say, we told him and I told him, please meet the President, and explain these things that people have come to meet you, and this is what they are saying, and that you are holding back. Kautuachi, me Lalui Priyanti, NGO double at the cassette, take a man net Ratupara t shirt, take a mandala Dambane, Udwarigi, Vanilla to Humbavin Gintini, September Atavenida Katawe had it. September 8 වෙනිදා ඔබ හිතන්න කොයි වගේ long term plan එකකද මේ පඟර නැට්ටු පඟර නැට්ටියෝ නටවන්නේ කියලා මුන් දන්න මගුලක් නැහැ මේ ලාද මොකಾದ කියන එකයි ප්‍රියන්තිද මොකීද කියන එකයි මුකුත් දන්නේ නැහැ දන්නව ඇති ප්‍රොජෙක්ට් එක ජංගි අරගල ප්‍රොජෙක්ට් එක රටට කෙලින්න ශ්‍රී ලාංකේය රාජ්‍ය බිඳලා මහ පොළොව චීනුන්ට අමරිකානුවන්ට ඉන්දියානුවන්ට බහර දෙන බහුදේශපාලනික කුමන්ත්‍රණේ තමන්ගේ කාර්යභාරය තමන්ගේ ජොබ් එක කොන්ත්‍රාක් එක උන් දන්නේ නැහැ. හැබැයි මේ තමන්ටත් කෙලෝගෙන අහවරවන කෙලියක් කියලා මුන් දන්නේ නැහැ එකෙක්වත්. ඔන්න කතන්දරේ. හරිනේ. කැවුතු ආච්චි ලව්හා ඌරු වර්ගයේ වන්නිලැත්තු ෆෝම් කරවල ජිනිව වලට කතා කරවනවා. ජනමාධ්‍ය සම්දර්ශන පවත්වනවා. කෙටේරේකුත් කරේ දාගෙන මෑන්. දඹානි සඳර්ශන භූමිය සෙල්ලම දාන මිස්ටර් ඌරුවරිගේ වන්නිලැත්තෝ අපි බූරුව තමයි බට් බූරුවෝම නෙවෙයි කැවුතු ආච්චිලත් එක කියන්නේ ලාල් ද කවුදයි ප්‍රියන්ති කවුදයි නද්දකින් නද්දකින් නද්දුමකින් අපේ ආච්චි හිටියනම් මුන් එකෙකුටවත් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ ඔන්න කතන්දරේ ඉතම් පැහැදිලිනේ තවම ජිනීවා මානව හිමිකම් රිලා නැටුම පැවත් වෙනවා අවසාන වෙලා නැහැ ඔක්තෝබර් 7 වෙනිදා දක්වා වැඩේ යනවා මුළු ලෝකෙම මානව හිමිකම් තොරම්බල් කර කර රටවල් කිහිපයකට ලෝකයේ කොල්ලකන් අවශ්‍ය දේශපාලන රසායනිකය ගෝලීය වශයෙන් සකස් කිරීම තමයි උන්ගේ අරමුණ එක්සත් ජාතීන්ගේ සංවිධානය අපි නොදන්න එක්සත් ජාති ජිනීවා මානව හිමිකම් රිලා නැටුමේ අද 4 වෙනි දවස මේ ජංගි අරගල කතන්දරෙත් එක්ක අපි අනිවාර්යයෙන්ම ජිනීවා සිදුවීම් ගැනත් කතා කරන්න ඕන කැවුතු ආච්චිලා ඌරු වර්ගී වන්නිලා ඇත්තොලා ධම්මවල රිලා නැටුම් හරි හරියට නටවල රටට කෙලින්න හදන ජිනීවා මානව හිමිකම් කෝලම රිලා නැටුම අද 4 වෙනි දවස හරිනේ 51 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය සැප්තැම්බර් 12 සිට ඔක්තෝබර් 7 දක්වා ඌරු වර්ගයේ වන්නිලා ඇත්තු දන්න මගුලක් නැහැ. උන්දගේ කතාවේදී කියවෙනව ඇහෙනවද ඔබට යුද්ධයට අදාළ කියන වචනේ ඔහු කියන්නේ නැහැ. ඔහු තමාරුවෙන් අර පරණ වැදි වචන දාලා අඹරලා තමයි කියන්නේ මෑන්ටත් ලැජ්ජ හිතෙන ඇති මෑන්ම මේ වොයිස් කට් වීඩියෝ කට් බලනකොට ටීවී එකේ ස්ක්‍රීන් එකේ මෑන්ට කියලා hina නැති රාහුල අපාපා hina වෙන ඇති කොල්ලා මෑන්ටත් දැල් ලැජ්ජයි කොහොම හරි ඔය යුද්ධයත් එක්ක පටලවලා අර 30 අවුරුදු යුද්ධයක් ගැන කියලා ඔය කතා පොජ්ජ ධම්මවන්නේ මෑන් ලැව්වා ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා ත්‍රස්තවාදී ප්‍රවර්ධනය කිරීම සඳහා ත්‍රස්තවාදී වැළැක්වීම පරතට කෙලින කළු ක්‍රියාන්විතය සඳහා මුගේ හිතේ ඇති ඌරු වර්ගී වනිලැත්තු දැම්මහම අපි නිකන් අනම්මනම් වෙලා මන්දු වෙලයි කියලා. එව්වා හන්දේ. තොපි ඔක්කොටම කියන්නේ. ත්‍රස්තවාදය
වැලැක්වීම පනත අහෝසි කරන ප්‍රධාන අරමුණු දෙක ගැන අපි කතා කරලා තියෙනවා. එකක් තමයි රට කොල්ල කනකොට චීන, ඇමරිකානු, ඉන්දියානු පොලෝ කොල්ල කනකොට මේ රටේ අනිවාර්යයෙන්ම මහජන නැගිටීමක් සිද්ධ වෙනවා. ඒ මහජන නැගිටීම මෙල්ල කරන්න ඊට කලින් ජංගි අරගලයක් දියත් කිරීමට නියමිතයි. හරියට අනුරු කුමාර සෙලෙන්ස්කි දිසානායකලව කුමා ගුණරත්නම් ලව වසන්ත මුදලිගේල ඇතුළු හැච්චෝ පැච්චෝ ධම්මවල දෙමළ බෙදුම්වාදීන් දෙමළ ඩයස්පෝරාව මුස්ලිම් කල්ලි ආගමික තරව් කරුව එන්ජිඕ කාර්යෝ පාතාලයෝ මැරයෝ රස්තියාදුකාරයෝ ගංජකාරයෝ කසිප්පුකාරයෝ කුඩ්ඩු ධම්මවල බොරු අරගලයක් හෙවත් ජංගි අරගලයක් කෙරෙව්වා වාගේ ඉදිරියේදී කරන්න නියමිත නිසා ඊට ත්‍රස්තවදී වැලැක්වීම පනත අහෝසි වන නිසා එය මේ අල්ලපනල්ලි අහෝසි කරලා දාන්න ඕන. ඒ සඳහා තමයි වසන්ත මුදලිගේව අරගෙන ගිහිල්ලා පොලිසිය හුරතල් කරන්නේ. දමිත අබේරත්නව අරගෙන දවස්වල් දෙකක් හුරතල් කරලා නිදහස් කරලා දැම්මේ. කැවුතු ආච්චිලාව ෆෝම් කරලා ඌරු වර්ගයේ වනිල ඇත්තන්ගේ ඔඩොක්කුවේ තියලා මේ සෙල්ලම් දාන්නේ. අරක තියාගන්න. මේ පරයෝ පරට්ටියෝ පඟර නැට්ටෝ පඟර නැට්ටියෝ අපේ රටට එරෙහිව අපේ ආදරණීය අම්මට එරෙහිව අපේ මව්බිමට එරෙහිව තමයි සියෙතින් දිවි නහගෙන කෙලවන් හදන්නේ. තමන්ටත් කෙලවගෙන රටට කෙලවන් හදන්නේ. අපි එක දිගට මේ ගැන කතා කරමින් ඉන්නේ. ඊළඟ අරමුණ තමයි ත්‍රස්තවාදී වැලැක්වීම පනතට කෙලපු ගමන් ත්‍රස්තවාදී වැලැක්වීම පනත යටතේ රඳවගෙන ඉන්න LTT සැකකරුවන් ත්‍රස්තවාදී සැකකරුවන් බුරුතු පිටි නිදහස් කරන්න සිද්ධ වෙනවා. ඒක ගලෙන් කුරුළු දෙන්නයි. දෙමළ ඩයස්පෝරාව බඩපිනුම් ගගහා තමයි ඩොලර් පොම්ප කරන්නේ. දමිත අබේරත්නලට කවුතු ආච්චිලට මේ ලාල්ද කවුද කාලට ප්‍රියන්තිද කවුද කියලාට ඌරු වරිගේ වන්නිල ඇත්ත කෙටේරියත් කරේ තියන් ලැජ්ජ නැතුව රටට එරෙහිව රිලා නැටුම් නටන රංග නොදන්න මගුල කටහගෙන ඉන්නපැ ඌරුවරිගේ වන්නිලැත්තෝ කියන විදිහට අන්තරේ කැඳවුම් කරු වසන්ත මුදුලිගේ ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ පරම්පරාවේ කැකුලි එකගේ බඩේ තමයි ඉපදිලා තියෙන්නේ. මේ පට්ට බොරු කතන්දරයක්. ඔබ ඔය ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ කතා අහන්නක වීඩියෝ සටහන් ගණනාවක් තිබෙනවා YouTube channel වල. එක වෙලාවක මහනුවරදීනේ මෑන්ගෙන් අහනවා වසන්ත ගැන. මෑන් ලිස්සල යන වසන්ත මුදලිගේ ඔබේ પરම්පරාවේ එකෙක් දැයි කියලා මොකෙක් දහනවා. මෑනේ මීට ලිස්සල යනවා. ඔවුත් නෑ නෑත් නෑ මාරු වෙනවා. දැන් මේ තමන්ගේ කැකුලියකගේ බඩේ කතන්දරේ කියාගෙන වසන්ත මුදලිගේව ෆෝම් කරවන්නේ අනිවාර්යයෙන්ම ඩොලර් වලටම වෙන්න ඕන. තිසහාමිටත් එහා ගිය ඌරු වරිගේ වන්නිලා ඇත්තෙක් තමයි මේ ඉන්නේ. මුන් පට්ට බොරු කරන්නේ දඹානේ මේන්ටේන් කරනවා කියලා බලන්නකෝ. උන් ජීවත් වෙන්නේ මේ පැලේ නෙමෙයි. අපට වඩා සැපට ඉන්නවා. පැල තියෙන්නේ විකුණන්න. විකුණනවා. වැදිකම නොදකි. ඔන්න කතන්දරේ. ප්‍රශ්නේ පැත්තකින් දාන්නකෝ. ඒ මොන කැකුලිගේ මොන බඩේද වසන්ත මුදලිගේ පිළිසඳ ගත්තේ කියන එක නේ ප්‍රශ්නේ තියෙන්නේ. වසන්ත මුදලිගේ රටට එරෙහිව මේ මොහොතේ පිස්සු කෙලින රිලා නැටුම් නටන කැකුලෙක් ප්‍රශ්නේ තමයි. න්‍යාත ඔබට කියනවා මේ ත්‍රස්තවාදී වැලැක්වීම මේ පනත අහෝසි කර ගන්න තමයි මේ සියලු සෙල්ලම් දාන්නේ. ඌරු වර්ගයේ වන්නිල ඇත්තෝ ඒ ටික කියන හැටි අපි ඒ වචන වලින් මහා උච්චාරණ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. අරනේ මෑන්ටත් වැදි භාෂාව බැරි එකේ අපට කොහොමයි හරියටම වැදි භාෂාව කතා කරන්න පුළුවන් වෙන්නේ නේ. මෑන් කියන්නේ කොල්ලා පොරමොලා උරුවරිගේ වනිල ඇත්තෝ දැන් මේ ඇත්තන්ව ලාබච්චලා තියෙන්නේ අර ගෝණ පොජ්ජ 30කට උඩ තැනේදී මේ රට පොජ්ජේ තිබාපු යුද්ධයට මන්ද කරපු නීති තමයි මේ ඇත්තන්ට පාවිච්චි කරලා මන්දු කරලා තිබෙන්නේ. ඒ කියන්නේ ත්‍රස්තවාදී වැලැක්වීම පනත යටතේ තමයි වසන්ත මුදලිගේව ඇතුළට අරගෙන තින්නේ. හරිනේ අරගෙන හුරතල් කරනවා. සැප්ප කණේ මෑන්ගේ ජිනීවා වලට කතාව හැදුවා හදනවා රඟනවා මහා පරය පරට්ටියෝ පඟර නැට්ටියෝ දාලා ගෝටා රනිල් දිව විකාගෙන හිනාවෙ නැති මිලින්ද මොරගොඩ පාත් ෆයින්ඩර් ඉත්ත වොෂින්ටන් කොළුව ඉන්ඩෝ පැසිෆික් ඒජන්ට් චීන තරව් කරුවා පාත් ෆයින්ඩර් මහා එක මිලින්ද මොරගොඩ බඩ කස කස දකුණු කකුලේ මහපටන් කියලා කටේ දාගෙන හප හප
බඩපිනුම් ගහන වැඩි. නිදි නැතුව සතුට සමරන වැඩි නවදිල්ලේ. වොෂින්ටන් දිහා බලාගෙන කොළඹට දත නියම නියම. නොදකි. ඒ කියන්නේ ත්‍රස්තවාදී වැලැක්වීම පනත ජිනීවා රිලානටු මැද්දෙන් අහෝසි කරවන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කවරින් ෆයර් දීලා සයිඩ් සපෝට් දීලා සහායට ඩැනි වෙලා ගේම ප්ලේ කරනවා. රනිල්ටත් උනේ වැඩේ කරන්න තමයි කරවන්න පසුබිමක් තියෙන ඉපැ ජාත්‍යන්තර බලපෑම් මැද තමයි කරන්නේ. දැනටමත් ඇමරිකා නු තරව් කරු ඇමරිකානු තානාපති කාර්යාලය හරහා හෝ වෙනත් NGO එකක් මාර්ගයෙන් NGO 60 උටමාරක් නේ කළු බලලු හැමතැනමනේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අවසි පරිදි ඇමරිකානු රාජ්‍යට අවසි පරිදි ජාතික ආරක්ෂාවට කෙලින්න පුළුවන් විදිහ පහසු හිල් සහිත ජාතික ආරක්ෂක මොකද්ද අටමගලක් කැටුම්පත් කරවල විජේදාස රාජපක්ෂගේ කිහිල්ලේ ගහලා තියෙන්නේ ත්‍රස්තවාද වැලකින් පනත වෙන විදිහකට ගේනවා කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දින කිහිපයකට කලින් USAID මහතැන මතකනේ මහා තරව්කාරී ඇඩ්මිනිස්ට්‍රේටර් සමන්ත පවර්ට කිව්වනේ රටේ පවට උපන්න මහා පරිය පරට්ටිය මුන් එක කොහොමද රට බේරගන්නේ අර ප්‍රශ්නයක් තියෙනවා දැන් උරුවරිගේ වනිල ඇත්තොත් ධම්මවල ත්‍රස්තවාදී වැලැක්මේ පනතට කෙලින්න මන්දු කරවනවා මතක තියාගන්න ඊළඟට එක්නැලිගොඩ අර LTT තරව් කරුවා ඒ දවස මෑන්ට මොකද වුණානේ මෑන්ව ඉස්සුවද අතුරුදන් කිරුවද හැංගිලා ඉන්නද අපි දන්නේ නැහැ පාඨලි චම්පික රණවකගේ නම තමයි කියවුනේ මේ සිද්ධියට පාඨලි චම්පික රණවක සම්බන්ධයි කියලා උදේ ගම්මන් පිළ මට පුද්ගලිකව කියලා තියෙනවා ප්‍රසිද්ධ ප්‍රකාශයක් මේ කරන්නේ ඍජුවම සම්බන්ධයි කියලා ඔහු කියලා තියෙනවා වහම විමර්ශන කරලා හොයපල්ලා ඒ කතා ඔක්කොම හේමව තියේදී හැබැයි කොහොමවත් පාඨලි චම්පික රණවකට කරදරයක් වෙන්න හේතුව තමයි MCC ඉඩම්කොල්ලේ ජාතික බෞද්ධක සලස්නේ අතිවිශේෂ ගැසට් පත්‍රය රෝල් කරලා ඕමල්පේ සෝබිත ත්‍රස්තවාදී හිමිනමගේ කිහිල්ලේ පාඨලි චම්පික රණවකගේ කිහිල්ලේ ගහලා තියෙන්නේ ඇමරිකානු තරව් කරු ඉන්දු පැසිෆික් ඒජන්ට්ස් එහෙනම් මෑන්ට කරදරයක් වෙන්නේ හැබැයි එක්නැලි ගොඩගේ කළු කතාවේ තැනක පාඨලි චම්පික රණවක ඉන්න වගේ ප්‍රහැදිලි පාඨලි චම්පික රණවකට තමයි එක්නැලි ගොඩ පුද්ගලීක ප්‍රහාරයක් එල්ල කෙරුවේ බිලෝ ද බෙල් ගැවි මෑන්ගේ ලිංගික ජීවිතය අල්ලලා ඒ හැරෙන්න එක්නැලි ගොඩ ජනමාධ්‍ය කරුවෙක්වත් නෙමෙයි මම මේ දවස් රාවේ පුවත්පතට වැඩ කෙරුවේ මේ සම්බන්ධයෙන් මීට කලින් කතා කරලා තියෙනවා මහරගම පිළිකා රෝහලේ ජේෂ්ඨතම භෞතික නැ ෆිසියෝതെරපිස්ට් ඒ කියන්නේ ෆිසියෝതെරපිස්ට් භෞතික ෆිසියෝതെරපිස්ට් කියලා මතක තියාගන්න වචනේ මතක් වුණොත් කියන්න සීනියර් ෆිසියෝതെරපිස්ට් උපාලි වික්‍රමසිංහ ඔහු දන්නවා එක්නැලිගොඩ මොකක් හරි සම්බන්ධයක් වුණ අතර තිබුණා එක්නැලිගොඩ උසපු ගම උපාලි වික්‍රමසිංහ සමග මම ගියා ඒ ගෙදරට හෝමගමවට තනක් දැන් මතක නැහැ හරියට ගිහිල්ලා මේ සන්ධ්‍යා එක්නැලිගොඩ මුණ ගැහුණා එතකොට තට්ටේ ගාලා ඔය අමුතු මොකද්ද බෙල්ලේ දාගෙන ඒ පිස්සුවට සූදානම් වෙලා නැහැ අහිංසක ගමේ ගැහැණියක් හැබැයි ඒ මොහොතේ ඇයගේ කටින් පිටවුණු වචන වලින් කියුනේ ඇය මේ උගුලට අහුවෙන යනවා වගේ ඇයව ඒ වෙනකොටත් මානසිකව උස්සලා තිබුණ NGO කාර්යෝ පෙලින් පෙල ඇවිල්ලා ඇයව මෝහණය කරවල ඇයගේ ඔළුව හොදන්න පටන් ගන්න තිබුණේ අපි කින්දවල ගණන් ගත්තේත් නැහැ ඉච්චර ඒ අලුත මුල්ම දිනවල එක්නැලිගොඩ උස්සපු හෝ අතුරුදන් වෙච්ච හෝ හැංගිච්ච මුල්ම දිනවල අතක තියාගන්න එතකොට ඒ සියල්ල මැද්දේ තමයි සන්ධ්‍යා එක්නැලිගොඩ දැන් මේ වෙනකොට ওই තට්ටේ ගාලා බූ ගාලා අර මොකක්ද එකක් බෙල්ලේ දාගෙන ජිනිව බහැලා ඉන්නේ ඇය වෙනම කේලාම් කියන ශ්‍රී ලාංකේය රාජ්‍යයට එරෙහිව අතීත කතා මොනවා වුණත් ඒ සියල්ලම ශ්‍රී ලාංකේය රාජ්‍යයට එරෙහිව තමයි ඒ කියන්නේ රාජ්‍ය මර්ධනයක් මේ රට තුළ සිද්ධ වෙනවා කියලා ඔප්පු කරන්න තමයි වැඩි කරන්නේ හරි ෆිසියෝതെරපිස්ට් කියන්නේ බෞත චිකිත්සක හරිනේ මතක් වුණා බෞත චිකිත්සක ඔහුගේ නම උපාලි වික්‍රමසිංහ ඔහුත් ඉතිහාස සාක්ෂිකරුවෙක් මේ කතාවේ සන්ධ්‍යා එක්නැලිගොඩ චාපවණ්ඩාරවන මම අභිමුඛ වුණ බව ඉතිහාසය තුළ ඔප්පු කරා ඒ වෙනම කතන්දරයක් සමහර විට සන්ධ්‍යා එක්නැලිගොඩ 2024 ජනාධිපතිනී කරවන්නත් බැරි නෑ මේ දමිත අබේරත්න මගේ කෙනෙක් ගේ සිට සන්ධ්‍යා එක්නැලිගොඩ දක්වා මේ කතාව විහිදෙන ඕ නෑම පඟර නැට්ටියෙක් පඟර නැට්ටෙක් ඊළඟ 2024 ජනාධිපති වරයා හෝ වරිය කරවලා සමහර විට මේ පොරමොලාද දන්නේත් නැහැ
ඌරුවර්ගී වන්නේ ඇතොත් දන්නෙත් නැහැ ඊළඟ ජනාධිපති කරවල රටට ගේම දෙන්න හදන්නේ සැක හිතන්න එපා ඉතාලම බරපතල තත්ත්වයක් තියෙනවා දැන් ඔබට තේරුණානේ ඌරුවර්ගී වන්නේ නැත්තන්ගේ ජිනීවා සෙල්ලමට පස්සේ මේ එක්නැලිගොඩ රිලා නැටුම නටන සංදියා එක්නැලිගොඩ මේ රිලා නැටුම් දිහා බලාගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දිව විකාගෙන ඒ ක්‍රමයට හිනා වෙනවා ඔබට තේරෙනවන්නේ එතන ගෝඨාභය රාජපක්ෂ ගෙදර ඉඳගෙන සැප පහසුවට තේ කෝප්පයක් බොන ගමන් ඒක රණවරා කෝප්පයක් බොන ගමන් රණවරා නම් බොන්නේ නැහැ විස්කි ටිකක් තොල ගාන ගමන් දිව දෙපැත්තටම දාලා හපහප හිනා වෙනවා එහෙම කොහොමද මන් දීපු ගේම කියලා ජංගි අරගලෙන් රට පැනලා බොරුවට සෙල්ලම් දාලා ආපහු ඇවිල්ලා 69 ලක්ෂ ගන්නන රවටලා රනිල් රට බහර දීලා ගේම දීපු විදිය කොහොමද කියලා මෑන් කල්පනා කරන්න ඇති කල්පනා කරනවානේ විඳිනව ඇති ෆන් ගන්නව ඇති මිලින්ද මරගොඩ බඩ පිණුම් ගන්න අතරේ දෙමළ ඩයස්පෝරාවට සැප කණි සැප බේරෙනවා දෙමළ ඩයස්පෝරා උඩ පැන පැන බිම පෙරලි පෙරලි බඩ ගගා හිනා වෙනව ඇති ලෝකේ පුරාම දෙමළ ඩයස්පෝරාවේ හැච්ච පැච්ච සුභාෂ්කරන් අලි රාජා මොකද චිත්‍රපටයකුත් හදාගෙන රටට කෙලින්න සංස්කෘතික සංහාරයකට මම ලෑස්ති වෙනවා හොඳම නිවේදක නිවේදිකාව දාලා මේ හෙලේ උපන් හොඳම sannivedakiyo මිලේට අරගෙන උන් ලාබෙට විකිනිලා ස්වර්ණ වාහිනිය ඇතුළු ජනමාධ්‍ය අවකාශය සිංහල බෞද්ධ කේන්ද්‍රීය මහා ජනපදනම කොල්ලකන්න අවශ්‍ය සැලසුම් සකස් කරලා තියෙන්නේ 2050 වෙනකොට හොඳම රේඩියෝ නාලිකාව FM නාලිකාව රන් FM හැබැයි මෙහෙවන්නේ කවුද දෙමළ ඩයස්පෝරා වෙනුවෙන් සුභාෂ්කර නලි රාජා ලයිකා මොබයිල් උන් ඒ පැත්තෙන් ඒ වැඩේ කරගෙන කරගෙන යනවා ඔබ ගණන් හදලා බලන්න ඉදිරියේදී ඔබේ ජීවිත කාලයත් එක්ක 2050 කොච්චර ඈතද කියලා ඔබට මොනවද කරන්න පුළුවන් කියලා කල්පනා කරලා හිතන්නේ දැන් මැරෙන්න නම් ඉන්නේ මොකක් හරි කරපල්ලා මතක තියාගෙන ඉන්න ඊළඟට දෙමළ ඩයස්පෝරාවට ලොතරැයි පිට ලොතරැයි ඇදෙන අතරතුර සුදේව හෙට්ටිආරච්චි කෙනත් කියන්නේ දැන් කිංග්ස්ලි රත්නායකයි සුදේව හෙට්ටිආරච්චි ගෝඨා රිලා නැටුම නටලා ඉවර නිසා සමහර විට කිංග්ස්ලි රත්නායකත් ගනි ස්වර්ණවාහිනීට සුදේව ආරච්චි දෙන්න සුදේව හෙට්ටිආරච්චි දෙන්න සෙට් වෙලත් ඇති බාගද දෙන්න එක්කෙනෙක් වෙලත් ඇති මිලින්ද මොරගොඩ තමයි සියල්ල මෙහෙවන්නේ ඒ අනුව සුදේව හෙට්ටිආරච්චි ගේම පට පට ගාල දැන් දෙනවා ඇති ඔල දස්සයා ඒ කතා වෙනම එක්සත් ජාතික මානහිමිකම් හිටපු මහකොමසාරිස් වරිය මිෂෙල් බැචලේ අය නිල කාලේ අවසන් වෙලා යන්න ගියානේ දෙමළ ඩයස්පෝරාවේ NGO කාර්යයන්ගේ ඒ වගේම තවත් තරව් කාර්යයන්ගේ මුස්ලිම් කල්ලි සහ ආගමික අන්තවාදීන් බොණගෙන් දක්වා මුන් ඔක්කොම එකතු වෙලා ඇයට සහාය ලබා දුන්නා ඒ අනුව ඇය ශ්‍රී ලංකාවට එරෙහිව ඊනියා මානහිමිකම් වාර්තාවක් සකස් කරුවා ඇය යන්න ගියා වැඩ බලන්න ඇවිල්ලා ඉන්නේ මානහිමිකම් පිළිමද එක්සත් ජාතික මහකොමසාරිස්වරි හැටියට නාඩා අල් නෂීෆ් ඇයගේ අතේ තමයි දැන් මේ වාර්තාව තියෙන්නේ ඇය ඒ කියන්නේ නාඩා අල් නෂීෆ් පේන විදිහට මිෂෙල් බැෂලටත් එහා උඩ පැන පැන ගේම දෙනවා වාර්තාව ඇය අතේ තියෙන්නේ වාර්තාවේ කෑලි කෑලි කියවනකොට දැන් අද හතරවෙනි දිනේනේ අපි නිරීක්ෂණය කෙරුව සමීපව සමහර වීඩියෝ සටහන් ඔවුන්ගේ කතාබහ ඒ අනුව මේ වෙනකොට බොහෝ දේවල් කතා කරමින් තිබෙනවා ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකේ රාජ්‍ය බිඳින්න ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්නේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අලි සබ්රි ජනාධිපති නීතිඥවරයා අධිකරණ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥ දැන් ඩබල් බාන එහි සැප කනේ ක්‍රීඩාව කරනවා මේ ජංගි අරගලෙත් කෑලි දෙකක් තමයි අලි සබ්රි විජේදාස රාජපක්ෂ අමතක කරන්න එපා ගෝටද රනිල්ද දෙකක් නෙමෙයි එකක් වගේ මතක තබා ගන්න මේ පරය පරට්ටිය පංගර නැට්ටිය ශ්‍රී ලංකේ රාජ්‍යට එරෙහි මේ මොහොතේ එකට ක්‍රියාත්මක වෙන්නේ එකට එකම කල්ලියක් මිෂෙල් බැචලේගේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටිලා බංකොලොත් වෙලා හේතුව ආර්ථික අපරාධ දූෂණ ආර්ථික අපරාධ නිසා දූෂණ නිසා මිනිසුන්ගේ මූලික ඓතිහාසිකම් වගේම මානව හිමිකම් උල්ලංඝනය වෙලා මානව හිමිකම්නේ මාතෘකාව මානව හිමිකම් උල්ලංඝනය වෙලා රටේ මහ ජනතාව ඒ කියන්නේ මිනිස්සු යුක්තිය ඉල්ලලා පාරට බැස්සා බහිනවා
රාජ්‍ය මර්ධනය මුදාහරිනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යොදාගෙන. සිවිල් ක්‍රියාකාරිකයන්. මානව හිමිකම් ක්‍රියාකාරිකයින්. දේශපාලන ක්‍රියාකාරිකයින්. ජන මාධ්‍යකරුවන් මර්ධනය කරමින් නීති විරෝධී අත්අඩංගුවට ගැනීම කරලා මානව හිමිකම් උල්ලංඝනය කරලා ඒ මදිවට LTT සකකරුවන්ටත් අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා මේ සියල්ල මැද්දි මානව හිමිකම් උල්ලංඝනය කරලා තියෙනවා ඒ වගේම පාස්කිරදා ප්‍රහාරයේ සත්‍ය සංගවල විමර්ශනයට ගහලා තියෙනවා IMF නිසා තමයි යන්තම් රට බේරලා තියෙන්නේ IMF වැඩේට ඔය සමාජික රටවල් කරන්න පුළුවන් දෙයක් කරන්නකෝ වගේ තමයි ওই වார்த்தාවේ කෙටියෙන් තියෙන්නේ මිෂෙල් බැෂලේ අර IMF වොෂින්ටන් කේන්ද්‍රීය ක්‍රියාන්විතයේ නවදිල්ලිය කොළඹ හරහා ක්‍රියාවට නම්වන්නේ මිෂෙල් බැෂලේ යොදා ගන්නවා ඇගේ රිලා නටුම දැන් අවසන් දැන් වෙන කෙනෙක් අත තමයි වார்த்தාව තියෙන්නේ නුඹ ඔක්කොම එකම නටුමක් තමයි නටන්නේ එකම රිලා නටුමක් මානව හිමිකම් ජිනිමා රිලා නටුම ඇගේ මිෂෙල් බැෂලේ යෝජනා ත්‍රස්තවාදී වැළැක්වීම පනත අහෝසි කරන්න අරගලය නිදහස කරන්න දෙන්න භාෂණ නිදහස විරුද්ධ වීමේ අයිතිය දෙන්න අපේ රටවල තියෙන දූෂිත පුද්ගලයන්ට සමාජික රටවල සම්බාධක පනවන්න රාජපක්ෂල හොරගම් කෙරුවාය කියලා එක දිගටම ඇමරිකා එක්සත් ජනපදෙත් පිස්සු කෙලියනි මතකනේ රටවල් පුරාම විවිධ රටවල් එකට එකතු කරගෙන මේ ගේම ප්ලේ කෙරුවානි कैपिटल महाराजा गोवल न्यूज़ फर्स्ट कुसी विलाप ये ओबटे माता का उन अक्कम एकतु वेला तमाई मैं वैडे केरुवे अक्कम एकटा एकतु वेला तमाई मैं वैडे केरुवे मर्दने क्रियात्मक बाव उपकरण्डे उन मनोवद नकले जंगी अरगलयक निर्माणय करला जंगी अरगले एम कोटसक हटीट मर्दनियत क्रियात्मक करनो वागे पेन्नला जिनीमा वलट कथाव गोनु केरुवा अपि एगेन एक दिगटम कथा केरुवा IMF क्रियान्वितय हरने इलंगट विजयदास राजपक्ष हेडफोन दागेन सीरियस मुहुनक हदागेन बलागेन इन्नवा अलिसब्री तमंगे प्ले एक परिसमट करनवा ईनिया यहापालने पटन गन्न मोहते इदा රජීම් චේන්ජ් එකට අදාළ අක්සසෝෆා MCC ක්‍රියාන්විතය වෙනුවෙන් ඊට සමගාමීව ක්‍රියාත්මක කිරීමට નિયમિત බව පෙන්වූ 46 ඇලිරක් 1 මානව හිමිකම් කොන්දේසි සෙල්ලම ගෝඨා පාලනය සඳහා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කෙරුවාය දනුත්තේ ස්ථාවරීම තමයි රට තියෙන්නේ කියලා අලි සබ්රි හිමිට කියලා දානවා ලැජ්ජයි පොඩි ළමයි වගේ ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ නිසා ऐतिहासिक उल्लंघन कियन मिशेल बेशले की योजना अभी प्रतिक्षेप करना अलिसब्रिकिया इसे योजना की मिक्सजाति मानव हिमिक हेट अलगिराक देशीय पणस एक हतलिस अलगिराक एक्सी हतलिस एक विधान अभिभवा यमक अनेक विधि नीति में अर्थ निरूपणे कु ने अभी योजना वगैन कनसालट पत्र कनसालट पत्र अभी रट ऐति सत्य स्वयं यांत्रण क्रियात्मक कर्ण अलिजब्री श्रीलंका विनमें जंगी अरगले सह मानव हिमिकम तुरंबल किरीमगेन अभी एक दिगटम कथा कर लंगाए कथा कर खमेली चापावन जियो पॉलिटिक्स गोटा गोहो बेडसठा मालावा कपी मिरीहानी पटंगन कुन बित्त कुन तक्काली मतक लाल कांत पटंगर चमुदी समर विक्रम दी कथा अभी दिगटम कथा के हरीन फनाडूल मनुष्य नानाकर जीनी वगैरह पिस्सु के हटि रटटे रही वेलाम की खादिनल तुम वटपारंगी लेलम की हटि अतकनी पास्कृत प्रहारे तोरंबल कल्ला तोरंबल कर्ला दहनवे विस्स विसियक विसिदिक आदि वशि व्यवस्था वट केलिन राज्येट केलिन क्रियान्वित इदिरिट गिनहटि गिनियन हटि एक पद एक पेलट පදමට එක පදමකට කතා කරලා තියෙන්නේ. ඒ නිසා ඔබේවා අධ්‍යයනය කළ යුතුමයි. මේ සියල්ල චයිනා වන් බෙල්ට් වන් රෝඩ් ඉන්ඩෝ පැසිෆික් ක්‍රියාන්විත දෙක මැද්දෙන් රට කොල්ල කන්න උන්
ගහන ගේමක් හොඳට මතක තියාගන්න අපේ පොළව කොල්ල කන්න ජිනිම රිලා නැටුම කැත විදිහට ප්ලේ කරනවා අපේ පරය පරට්ටිය පංගර නැට්ටියොත් අල්ලගෙන එක්ස ජාතින්ගේ මානව හිමිකම් ඇත්තනම් මොහොතකට ඇත්ත කියලා ගත්තොත් ඔබට මේ ඉදිරිපත් කරන තර්කයේ විද්‍යාත්මක වටහා ගන්න යෝජනා කරනවා ඇත්ත කියලා ගත්තොත් නිදහස් හා සාධාරණ ජනාධිපති වර්ණයකින් ජන වරමකින් 2019 නොවැම්බර් 16 වෙනිදා ඡන්ද 69,24,255ක් සමස්තෙන් ප්‍රතිශතයක් විදිහට 52.25ක් ලබාගෙන ජනාධිපති වුණු ගෝඨාභය රාජපක්ෂ සහ 2020 මහමැතිවරණයෙන් ඡන්ද 249,435ක් ප්‍රතිශතයෙන් 2.15ක ඉතාම සුළු ප්‍රමාණයක් ලබාගෙන කිසිම ආසනයක් දිනා නොගෙන ජාතික ලයිස්තුවෙන් පමණක් ආසනයක් දිනාගත් රනිල් වික්‍රමසිංහ ජංගි අරගලය නම් වූ ත්‍රස්තවාදී පාවිච්චි කරලා බල හුවමාරුව කරගත් හැටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ප්‍රශ්න කරන්න ඕනේ එක්සත් ජාතීන් ප්‍රශ්න කරන්න ඕනේ යුරෝපා සංගමයේ ප්‍රශ්න කරන්න ඕනේ තොපි ශ්‍රී ලංකාවේ ජනමතේ ජනතාවගේ අභිලාෂය ජන වරම අමු අමි උල්ලංඝනය කරලා ත්‍රස්තවාදයෙන් බලය ගත්තා නේද යකෝ යකුනේ කියලා අහන්න එපා එක්සත් ජාතීන් සංවිධානයේ බය වෙන්න ඕනේ ඇයි මේ රට මේ මොහොතේ පාලනය වෙන්නේ ත්‍රස්තවාදී මාදිරියකින් ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති මන්දිරය අරලිගහ මන්දිරය අග්‍රාමාත්‍ය කාර්යාලය ආක්‍රමණය කරලා පොලිසිය අනුග්‍රහයෙන් කැරලි මර්ධන ඒකකයේ අනුග්‍රහයෙන් ත්‍රිවිධ හමුදාවේ අනුග්‍රහයෙන් ආරක්ෂක අමාත්‍යාංශ අනුග්‍රහයෙන් ගෝඨා රනිල් බාණගේ අනුග්‍රහයෙන් රාජ්‍යට කෙලවල කරපු බලහුමාරු අනුරු කුමාර සෙලෙන්ස්කි දිසානායක පැහැදිලි කරපු විදිහට නුගේගොඩදී දැන් කියලා තියෙන්නේ මේ ත්‍රස්තවාදී පාලන මාදිලියක් එහෙමනම් ජාත්‍යන්තරයේ ඇත්තක් නම් ඔවුන් බියෙන් සලිතව ප්‍රශ්න කරන්න ඕන කෝතෝපේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියෙන මේ රටේ මහ ජනතාවගේ ඔබේ මගේ අපි 69 ලක්ෂ ගණන් විතරක් නෙමෙයි අපි සියලු දෙනාගේ ඔබ හිතන්න අපි මානව හිමිකම් අමුයේ උල්ලංඝනය කරලා තියෙන මේ පරය පරට්ටිය ජිනීවා රිලා නැටුම මේ රටේ මහ ජනතාවට එරෙහිව ඔබට මට අපට එරෙහිව වටහා ගන්න මේ විද්‍යාත්මක යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මේ රිලා නැටුම් මැද්දෙන් යුරෝපා සංගමේ රටවල් අනෙක් රටවල් විශේෂයෙන් එක්සත් ජාතීන් සංවිධානයට අයිති රටවල් මේ මොහොතේ මේ ශ්‍රී ලංකාවට එරෙහි කුමන්ත්‍රණය වටා නොගත්තොත් උන් ඓතිහාසික අපරාධ කරු බව ඉතාම පැහැදිලියි දවසක ඉතිහාසය මේ මහා නඩු විභාග කරනකොට මේ රටවල් සියල්ලම වැරදි කරුවන් හැටියට අනිවාර්යෙන්ම නම් කරනවා උන්ට මොන විදි ඓතිහාසික දඬුවමක් ලැබෙයිද කියලා තීරණය කරන ඉතිහාසය ඉතිහාසයේ නිසල්මනේ අයුක්ති අසාධාරණේ මත ගලාගෙනයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එහෙම ඉතිහාස පාඩමක් අපි ඉගෙනගෙන නැහැ. සිදුවන්නේ කුමක්ද මේ සියල්ල ගැන අපි අවදි. ශ්‍රී ලංකාවේ මහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් රිලා නැටුම නැටවෙන හැටි අපි බලාගෙන ඉන්න ඔක්තෝබර් 7 වෙනිදා දක්වා මේ සියල්ල ක්‍රියාත්මකයි. මෙහෙම ගියොත් අන්තිමට අපි ඔක්කොටම කෙටේරි කරේ තියාගෙන මේ චීන ඇමරිකානු ඉන්දියානු කොල්ලකන් හදන වියරු තරුවට යටවන 2050 ශ්‍රී ලංකාවේ ආදිවාසීන් බවට පත්වෙන සිද්ධ වෙනවා ඌරුවරිගේ වන්නිලැත්තු බොරුවටනේ ඔය රඟපාන්නේ මෑන්ගේ ඇති ආදිවාසිකමක් නැහැනේ වැදි භාෂාවත් බොරුවටනේ අමාරුවෙන්නේ කතා කරන්නේ ගොත ගගා නමුත් අපි ඇත්තම ආදිවාසීන් බවට පත් වෙනවා මේ සිටීමේ සමන්ත පව ඇවිල්ලා දැන්ටමත් වැඩ පටන් අරගෙන තිබෙන බව පේනවා රනිල් වික්‍රමසිංහ නහින දෙහින කාලේ රට ඉවරම කරලා තමයි යන්නේ ගෝඨාභය රාජපක්ෂත් එහෙමයි අනෙක් වැඩිහිටි රාජපක්ෂලත් එහෙමයි තරුණ රාජපක්ෂලත් එහෙමයි අනුරු කුමාර සෙලෙන්ස් ඉසානායකලා කුමා ගුණරත්නම්ල දෙමළ මුස්ලිම් කල්ලි කණ්ඩායම් වලට නායකත්ව ලබා දෙන NGO කාර්යෝ අන්තරේ ඉන්න ගොන් මෝඩ මරි මෝඩ තරුණ තරුණියෝ ඔක්කොම කැවුතු ආච්චිල බවට පත් වෙමින් ඉන්නේ. ඒ අනුව ඔබ තීරණය කරන්න. ඔබ ආදිවාසියෙක් වෙනවද? චීනුන්ගේ ඇමරිකානුවන්ගේ ඉන්දියානුවන්ගේ වහලෙක් වෙනවද? එහෙම නැත්නම් ජීවිතය ගොඩ දා ගන්නවද? ගොඩ දාන නම් අපි
महापारयो पराट्टियो वगेम मे बोरु आदिवासीन के रिला नटुम वटहागेन उन्वत पराजय करान अरने हित मंदु करला अरने देम मंदु करला हित मंदु करला रट वेनुवेन हिटगण लास्तियल्ला